ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ 20 වෙනිදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියෙන් මෙනෙහි කරන්ට යනවා. අපේ තේමාව වුණේ එම්මානුවෙල් ස්වාමින් වහන්සේ කියන තේමාවයි. අපි සත්‍යතාවයන් 11ක් ඔබ සමග බෙදාගත්තා. අද 12 වෙනි සත්‍යතාවය බෙදාගන්නේ. බයිබලයේ කියන්නේ මේ විදිහට, ආලෝකය අන්ධකාරයේ බබලයි. නමුත් අන්ධකාරය එය වටහාගෙන නැත. කාටද මේ ආලෝකය කියන්නේ? අපි ඊයේ ඉගෙන ගත්ත ආලෝකයයි ජීවනයයි දෙකම යේසුස් වහන්සේ කියලා. මේ ආලෝකය අන්ධකාරයේ බබලයි කියලා. ඒතර මේ බබලන්ට තමයි, අන්ධකාරයේ බබලන්ට තමයි ආලෝකය ආවේ මේ වගේ ඍතුවක. නැත්නම් මේ වගේ නත්තල් සමයක ආලෝකය ආවා අන්ධකාරයේ බබලෙන්ට. වහන්සේ බබලුණා. නමුත් අන්ධකාරය වටහා ගත්තේ නැහැ. අන්ධකාරය වටහා ගත්තේ නැහැ කියලා කියන්නේ මේ ලෝකයා වටහා ගත්තේ නැහැ මේ ආවේ ආලෝකය. දැන් බලන්න, අපි උදාහරණයක් ගමු. අපි කලවර කාමරයකට අතුල් වෙනවා නම් අපි හොඳටම මේ කාමරේ කලවරයි, අපි ස්විච් එක දාපු ගමන් මොනවද වෙන්නේ? කලවර ඉවත් වෙලා ආලෝකය පැමිණෙනවා. අපිට හොඳට වැස් පේනවා. ඊට පස්සේ අන්ධකාරයෙන් දැනගන්නේ කොහොමද මේ ආලෝකය ආවේ කියලා. අන්න ඒ වගේම තමයි මේ අන්ධකාර ලෝකය, මේ අන්ධකාර ලෝකය, ඒ ලෝකයට ආලෝකය පැමිණියා. ආලෝකය නැමැති යේසුස් වහන්සේ පැමිණියා. නමුත් එයා හඳුනාගත්තේ නැහැ, තේරුම් ගත්තේ නැහැ මේ ආලෝකය කියලා. තේරුම් ගත්තේ නැහැ. නමුත් අන්ධකාරය විනාශ වෙලා ගියා. නැත්නම් අන්ධකාරය නැතුව ගියා. නැත්නම් අන්ධකාරය ඉවත් වෙලා ගියා. ඉතින් අපිට මේකේ සත්‍යතාවය අපිට නැත්නම් තහවුරු කිරීමක් කරනවා. කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 13 පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණවා ගත්තේ. අන්න අපි පුත්‍රයාගේ රාජ්‍යයට පැමිණෙන්නේ කොහොමද? අපි පුත්‍රයා විශ්වාස කරනවා. අපේ අන්ධකාරය අපේ ජීවිතේ ඉවත් වෙලා ආලෝකය අපේ ජීවිතයට ඇවිල්ලා පියාණන් වහන්සේ අන්ධකාරයෙන් බලෙන් අපව මුදා ගත්තා. අන්ධකාරය බලෙන් කියලා කියන්නේ ඇයි දන්නවද? අන්ධකාරයට තියෙනවා රාජ්‍යයක්. ඒ අන්ධකාරයේ රාජ්‍යයෙන් තමයි අපි හිටියේ. අපි දෙවියන් වහන්සේ නොදන්න කාලේ, දෙවියන් වහන්සේ ඈත් වෙලා හිටපු කාලේ අපි මේ අන්ධකාර රාජ්‍යයේ හිටියේ. නමුත් අපි දැන් පුත්‍රයන් වහන්සේගේ රාජ්‍යයට අපි දැන් පැමිණෙනවා. ඒ නිසා සන්තෝෂ වෙන්න, ප්‍රීතිවන්න. මේ වගේ නැත්තල් කාලයක මේ වගේ ජීවනයේ තැනන් වහන්සේ පැමිණලා ඔබගේ ජීවිතයට කරපු පුදුම දේ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. දේව ආශිර්වාදයෙන් පිරි සුභ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.